මල් සේ දඟපා අප පාසල් ගිය කාලේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව වෙනසක් අරුමේ සුළඟේ ලෙලෙනා මල් සේ දඟපා අප පාසල් ගිය කාලේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව වෙනසක් අරුමේ පන්තියේ අය හැම දෙන එක පන්තියේ විලසේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දෙන එක පන්තියේ විලසේ අප පොත් වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කවුරුත් සිත් මැව්වේ දඟපා අප පාසල් ගිය කාලේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක් අරුමේ අමරලා පොත් තුල තව ඇත එන එන අය හායාලු වෙතේ සාමල අමරලා පොත් තුල තව ඇත එන එන අය හායාලු වෙතේ අපේම පාසල් අපේම මවවිය එදවස් අප හට නැත ආයේ මල් සේ දඟපා අප පාසල් ගිය කාලේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක් අරුමේ සුළඟේ ලෙලෙනා මල් සේ දඟපා අප පාසල් ගිය කාලේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක් අරුමේ ගලින් ගලට අඩි තිය තිය ගලින් ගලට අඩි තිය තිය හෙමින් හෙමින් නපුරට යන පුංචි නංගියේ පොඩි පොතේ මල් පිපිලා පාරදි පැත්තේ පොඩි පොතේ මල් පිපිලා පාරදි පැත්තේ ගලින් ගලට අඩි තිය තිය ගලින් ගලට අඩි තිය තිය හෙමින් හෙමින් නපුරට යන ඌඩි පොතේ මල් පිපිලා පාරදි පැත්තේ ඌඩි පොතේ මල් පිපිලා පාරදි පැත්තේ ඉරක් ඇවිත් ඉස්කෝලෙට රන්කුරුළු සීනු හඬට ඉරක් ඇවිත් ඉස්කෝලෙට නීල කොබෙයන් පාසල් ගිය ගයන්නේ සිරිසිරි ගා මඟ කියට වැටුණාවේ ඔලිඳ ඇලට ඇටි කුකුළු විහිළු නැතිව අයින් වෙ යන්නේ
ගලින් ගලට අඩි තිය තිය ගලින් ගලට අඩි තිය තිය හෙමින් හෙමින් නකුරට යන පුංචි නංගියේ කෝඩි පොතේ මල් පිපිලා පාරදි පැත්තේ කෝඩි පොතේ මල් පිපිලා පාරදි පැත්තේ අමා වෙලා කුරට යන ඒන් කුඹුරු සිහි කර කර අමා වෙලා කුරට යන නුඹ දෑතට කෝටුයි පන් උරන නොවන්නේ සෝඩි ටිකිරි පුංචි පයට විරිය වේ හරි හරියට ඒ දන් දෙන ඉගොඩ වෙන්න පුංචි නංගී ගලින් ගලට අඩි තිය තිය ගලින් ගලට අඩි තිය තිය එමින් එමින් නතුරට යන පුංචි නංගියේ කෝඩි පොතේ මල් පිපිලා පාරදි පැත්තේ කෝඩි පොතේ මල් පිපිලා පාරදි පැත්තේ ගලින් ගලට අඩි තිය තිය ගලින් ගලට අඩි තිය තිය එමින් එමින් නතුරට යන පුංචි නංගියේ කෝඩි පොතේ මල් පිපිලා පාරදි පැත්තේ කෝඩි පොතේ මල් පිපිලා පාරදි පැත්තේ මේ ලෝකෙ මිනිසුන්ට සිද්ධ වෙන ලොකුම අත්වැරද්ද මොකක්ද අහුවම බුදුන් වහන්සේ දුන්න උත්තරේ මොකක්ද දන්නවද? මිනිසුන්ට වෙන ලොකුම අත්වැරද්ද තමයි තව කාලය තියෙනවා කියලා හිතන එක. හිතන්න කාලය ලැබෙන්නේ නොමිලේ. නමුත් ඒක මිල කළ නොහැකි. ඔබට ඒක හිමි කරගන්න බෑ. නමුත් පාවිච්චි කරන්න පුළුවන්. ඔබට ඒක රැකගන්න බෑ. නමුත් වියදම් කරන්න පුළුවන්. ඒක ඔබට නැති වුණාම කවදාවත් අපව ලබා ගන්නත් බෑ. මේ ලෝකේ සාමාන්‍ය මිනිහෙක් අවුරුදු 78ක් ජීවත් වෙනවා. අපි එයින් අවුරුදු 28යි මාස 3ක් නිදා ගන්න වැය කරනවා. එතනින් 130ක්ම හරියට නිදා ගන්න බැරුව දඟල දඟල ඉන්නවා. අවුරුදු 78න් අවුරුදු 10යි මාස 5ක් අපි වැඩ කරන්න වියදම් කරනවා. නමුත් එතනින් 150ක්ම දැන් කරන ජොබ් එකෙන් අයින් වෙන්න ප්ලෑන් කරනවා. හිතන්න කාලය සල්ලි වලට වඩා වටිනවා. ඔබට තව සල්ලි හොයන්න පුළුවන්. ඒත් තව කාලය හොයන්න බෑ. අපි අවුරුදු 9ක් ටීවී එක ඉස්සරහා එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා එක ගත කරනවා. අවුරුදු 6ක් ගේදුර වැඩවලට වියදම් කරනවා. අවුරුදු 4ක් කමින් බොමින් කාලය ගත කරනවා. ජීවිත කාලයෙන් හරියටම අවුරුදු 3යි මාස 5ක් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළොත් අවුරුදු 2යි මාස 5ක කාලයක් හැඩ වැඩ වෙන්න වියදම් කරනවා. අවුරුදු 2යි මාස 5ක් ෂොපින් කරනවා. අවුරුද්දයි මාස 5ක් පුංචි දරුවෝ වෙනුවෙන් වියදම් කරනවා. අවුරුද්දයි මාස 3ක් එහෙට මෙහෙට යමින් වියදම් කරනවා. තව අවුරුදු 9යි ඉතිරි. කොහොමද අපි ඒක වියදම් කරන්නේ? ස්ටීව් ජොබ්ස් එක තැනකදී කියනවා, ඔබේ කාලය සීමිතයි. වෙන කෙනෙක්ගේ ජීවිතය ඇතුළ ජීවත් වෙමින් ඒ කාලය නාස්ති කරන්න එපා කියලා. ඉතින් එතන හොඳ ආරංචියක් වගේම නරක ආරංචියකුත් තියෙනවා. නරක ආරංචිය තමයි කාලයයි කිල්ලෙනවා. හොඳ ආරංචිය, ඔබ තමයි ඒකේ පයිලට්. මතක තියාගන්න, හැම උදේකම ඔබට ඩොලර් 86400ක් වටින තප්පර 86400ක් ලැබෙනවා. ඒ තප්පර ඇත්තටම ඩොලර් වුණා නම් ඇත්තටම ඔබ ඒවා නිකරුණේ වියදම් කරයිද? එහෙනම් ඇයි ඔබ ඩොලර් බවට පත් කරන්න පුළුවන් කාලය නිකරුණේ වියදම් කරන්නේ? ඇත්තටම ඒ තප්පර ඩොලර් වලට වඩා ගොඩක් බලවත්. මොකද ඔබට ඕන වෙලාවක තව ඩොලර් එකක් හොයන්න පුළුවන්. ඒත් තව වැඩිපුර කාලය හොයාගන්න බෑ. ඒක අවුරුද්දක වටිනාකම දැනගන්න. එක පන්තියක් ෆේල් වුණ ශිෂ්‍යෙක් එක කතා කරන්න. එක මාසයක වටිනාකම දැනගන්න. අන්තිම මාසෙදි දරු ගැබ අහිමි වුණ අම්ම කෙනෙක් එක කතා කරන්න. එක සතියක වටිනාකම දැනගන්න. ඔන්ලයින් මැගසින් එකක එඩිටර් කෙනෙක් එක කතා කරන්න. එක පැයක වටිනාකම දැනගන්න. දුර ඈත දෙතනක ඉඳලා ආදරය කරන දෙන්නෙක් එක කතා කරන්න. එක විනාඩියක වටිනාකම දැනගන්න. බස් එකක් මිස් වුණු, ට්‍රේන් එකක් මිස් වුණු මිනිස්සුත් එක කතා කරන්න. එක තප්පරයක වටිනාකම දැනගන්න. ඇක්සිඩන්ට් එකකින් බේරුණු මිනිස්සෙක් එක කතා කරන්න. මිලි තත්පරයක වටිනාකම දැනගන්න. ඔලිම්පික් ධාවන තරගයකින් දෙවෙනියා වුණ ක්‍රීඩකයෙක් එක්ක කතා කරන්න. අපි හිතනවා මිනිස්සු අපේ කාලය නාස්ති කරනවා කියලා. නමුත් අපි ඔවුන්ට ඒක එහෙම කරන්න ඉඩ දෙනවා. ඇත්තටම ප්‍රායෝගිකව හිතලා බැලුවොත් ඒ මිනිස්සු දෙන්නම ඉන්නේ අපේ ඇඟ ඇතුළෙමයි.
ඔබට ඔප්ෂන් එකක් විදියට සලකන අයට වැදගත්කමක් දෙන්න එපා. සමහර විට අපි සමහර මිනිස්සුන්ව නැති කරගන්නවා. ඒ අයගේ කාලය වියදම් කරලා අපිට වැදගත්කමක් දෙන්න හදන. අපි යාළගේ කාලය අගය කරන්න නැති නිසා අපිට හිතා ගන්න බෑ කොයි මොහොතද අපිට එයව නැති වෙන්නේ කියලා. ඒ අය අපිට නැති වෙන කල්ම අපිට හිතා ගන්න බෑ එයගේ වැදගත්කම. අපි හැමෝම ඇතුලේ කටහඬවල් දෙකක් තියෙනවා. එකක් අපිට ඉහළට යන්න කියන හඬ. අපේ ජීවිතයේ තව හොඳ අතට පෙරලන්න කියන හඬ. අපිව ගොඩනගන්න කියන හඬ. අනිත් හඬ තමයි අපිව ආපස්සට අදින හඬ. අපිව කම්මැලියෝ කරන අපේ හැකියාවන් පල්ලෙහාට අදින හඬ. අපි හැමදාම උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා නිදා ගන්න වෙලාව වෙනකල් මේ හඬවල් දෙක අතරේ සටනක් වෙනවා. මොකද්ද දිනන්නේ? අපි වැඩිපුරම සවන් දෙන හඬ. ඒක තමයි දිනන්නේ. අපි පෝෂණය කරන හඬ. අපි වර්ධනය කරන හඬ. ඒක තමයි දිනන්නේ. මතක තියාගන්න. අපි කාලය කළමනාකරණය කරගන්න විදිහ තීරණය වෙන්නේ අපේ කැමැත්ත මත. අපේ අරමුණට අපි කොච්චර ආදරෙයිද කියන එක මතයි අපි කොච්චර හොඳින් අපේ කාලය කළමනාකරණය කරගන්නවද කියන එක තීරණය වෙන්නේ. මට කියන්න, ඔබේ අරමුණ කොච්චර බලවත්ද? ඔබේ අරමුණේ බලවත් බව අඩු වෙන්න ඔබේ කාලයට ඔබ දෙන වටිනාකමත් අඩු වෙනවා. මේ ලෝකේ කිසිම මිනිස්සෙක් පිළි නොගත්තත් කාලය කළමනාකරණය කියලා කියන්නේ ඔබට උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඔබේ අරමුණ මත හැදෙන දෙයක්. ඒක ඔබේ අරමුණේ බලවත්කම මත හැදෙන දෙයක්. ඔබේ අරමුණ කොච්චර බලවත්ද, ඔබට කොච්චර ඌමනාද ඒ අරමුණට යන්න, ඔබ ඒ තරමටම ඔබේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනීවි. ඔබ වැඩ කරන්න ලේසි විදිහක් හොයා ගනීවි. ඔබ ගොඩාක් කාලය ගත වෙන වැඩ ඉතාමත් අඩු කාලයකින් කරන විදිහ හොයා ගනීවි. ඒ ඔක්කොම තියෙන්නේ ඔබේ අතේ. ඔබ කොච්චරක් ඔබේ අරමුණට ගැතීද, ඔබ කොච්චරක් ඔබේ අරමුණට ආදරෙයිද කියන එක මත. ඔබ විභාගෙට පාඩම් කරන කෙනෙක් නම් හිතලා බලන්න, අවධානය අඩුවෙන්ම තියාගෙන ඉන්න වෙලාවක ඔබ පොතේ එකම පේලිය කී වතාවක් කියවනවද? නමුත් ඔබ හිතන්න, විභාගේ හෙටයි කියලා අද රැට ඔබ කොච්චර පාඩම් කරනවද? 99%ක් මෙහෙමයි. සමහර මිනිස්සු විභාගෙට එන හොඳම උත්තර ලියන්නේ අන්තිම රැයේ පාඩම් කරපුවාගෙන්. ඇයි ඒ? ඒ රැයේදී තමයි ඔවුන්ට ඔවුන්ගේ අහිමි වෙන්න යන අරමුණේ වටිනාකම දැනුනේ. ඔබ හිතන්න, ඒ උනන්දුවෙන් මුළු අවුරුද්දම පාඩම් කරා නම් එහෙනම් ඔබ පාස් වෙන්නේ රෑන්ක් එකක් එක්ක. කාලය කළමනාකරණය කරගන්න බෑ කියලා ඔබ චෝදනා කරනවා නම් ඒ චෝදනාව එල්ල වෙන්නේ ඔබටමයි. මතක තියාගන්න, මේ ලෝකේ මිනිස්සු අපිට කොච්චර බාධා කරන්න හැදුවත්, අපේ අරමුණෙන් අපිව බලහත්කාරයෙන් ආපස්සට ඇද්දත්, අපේ කකුලේ නැද්දත්, අපේ අරමුණ බලවත් නම් ඒ කිසි කෙනෙක්ට බෑ අපේ කාලය අපිට අහිමි කරන්න. ඔබේ අරමුණ බලවත් කරගන්න, ඔබේ අරමුණට ඔබ යන්න ඕනේ හේතුව බලවත් එකක් කරගන්න. ඔබේ අරමුණ ජයගන්න ඔබට උමන හේතුව මොකක්ද? ජීවිත කාලෙම දහ දුක් විඳපු ඔබේ දෙමාපියන්ට සලකන එකද? එහෙනම් ඔබ නිරපරාධ නාස්ති කරන හැම විනාඩියකම මතක් කරන්න, ඔබ අරමුණ මිස් කරගත්තොත් ඔබේ දෙමාපියන්ටත් වෙන්න යන ඉරණම. ඔබේ අරමුණ මේ ලෝකේ හොඳම අත්දැකීම් ලබා ගන්න එකද? එහෙනම් ඔබ නිරපරාධ නාස්ති කරන හැම විනාඩියකම මතක් කරගන්න, ඔබට ඒ හේන මගැරෙන ඉක්මන. ඔබට ඕනේ ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් දෙන්නද? ඔබ නිරපරාධ නාස්ති කරන හැම විනාඩියකම මතක් කරගන්න, ඔබේ දරුවන්ට අනාගතයේදී අත් වෙන්න යන ඉරණම. අරමුණ බලවත් වුණ කෙනෙකුට නිදහසට කාරණා නැහැ. එයාලට කාලය කළමනාකරණය ගැන ප්‍රශ්න නැහැ. තාමත් පටන් ගන්න බැරි වුණා නම් අද ඉඳලා පටන් ගන්න. චෝදනා කරන එක නවත්තන්න. තමන්ට කරන්න හිතන දේ නෙවෙයි, තමන් කළ යුතු දේ මුලින් කරන්න. ඊට පස්සේ එන්ජොයි කරන්න. තමන් කරන වැඩේට ආදරය කරන්න. එතකොට ඔබට කාලය කළමනාකරණය ගැන ප්‍රශ්නයක් එන්නේ නැති වෙයි. හැබැයි අපි ඔබට එක බලාපොරොත්තුවක් දෙන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔබට කියන්නම් කාලය කළමනාකරණය ගැන මේ ලෝකේ සාර්ථකම මිනිස්සු දැනගෙන හිටපු රහස් 15ක්. සන්තර දේවිය වාගේ අප වෙනුවෙන් දුක් උහුලනවා, ළඟ කෙරුවෝ තින් තැකියෝ නුඹ මම ජූජක පම්මුණට දන් දෙනවා.
ಮೇ ಸಂತರ ದೇವಿಯವಾಗೆ ಅಪ್ಪವೆನುವೆಂದು ಉಳನವಾ ತಂಗ ಕೆರುವೋ ತಿಂಗ್ ತಟಿಯೋ ನುಂಬ ಮಮ್ಮ ಪೂಜಕ ಬಾಮು ನಟ ದಂದೆನವಾ ವಿಲಾಪದೇವಿ ನುಂಬೆ ಅಂದುಂ ಪೊಡಿ ಕರಪಿನ್ನ ಮತಕದ ದವಸ ಪೆಟಿಯ ನತ್ತಿವಿ ಉರುಳು ಮವ ಕೇಮೊರದುನ್ನ ಮೌವೆ ಸಂತರ ದೇವಿಯವಾಗೆ ಅಪ್ಪವೆನುವೆಂದು ಉಳನವಾ ತಂಗ ಕೆರುವೋ ತಿಂಗ್ ತಟಿಯೋ ನುಂಬ ಮಮ್ಮ ಜೂಜಕ ಬಾಮು ನಟ ದಂದೆನವಾ ದಂಡುವಂ ದಿನ್ನೇ ಲೋಕಿತ ದಿನ್ನೈ ಒಂದ ಲಮ್ಮಯಿನ್ ಮಗೆ ಪೊಡಿ ಪೆಟಿಯ ಒಂದ ಲಮ್ಮಯಕ್ ನಮ್ ಅಪ್ಪಿ ಬುದುವೆನ್ನವಾ ನುಂಬ ಟೈಪಿಂಗ್ ಮೌವೆ ಸಂತರ ದೇವಿಯವಾಗೆ ಅಪ್ಪವೆನ್ನುವೆಂದು ಉಹುಳನವಾ ತಂಗ ಕೆರುವೋ ತಿಂಗ್ ತಟಿಯೋ ನುಂಬ ಮಮ್ಮ ಜೂಜಕ ಬಾಮು ನಟ ದಂದೆನವಾ ಮೌವೆ ಸಂತರ ದೇವಿಯವಾಗೆ ಅಪ್ಪವೆನುವೆಂದು ಉರುಳನವಾ ತಂಗ ಕೆರುವೋ ತಿಂಗ್ ತಟಿಯೋ ನುಂಬ ಮಮ್ಮ ಜೂಜಕ ಬಾಮು ನಟ ದಂದೆನವಾ ನೋಹರ ಕಲನ ಮಿತು
ආදරය කරමි මග සුඳින් Thank you.
වගේ පින්දුම් කෙනෙක් දෙවුලක් වගේ දුක් ඇහෝ කෙනෙක් කුඹුරක් වගේ බත්දුන් කෙනෙක් වෙනම් නුඹයි අපේ අම්මේ කිරිදුන් කෙනෙක් බෙරලක් වගේ පනදුන් කෙනෙක් ඔරුවක් වගේ අතදුන් කෙනෙක් වෙනම් ලුවේ උඹයි අපේ අම්මේ විතරක් වගේ පින්දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ඇහෝ කෙනෙක් කුඹුරක් වගේ බත් කෙනෙක් වෙනම් නුඹයි අපේ අම්මේ I'll be your man.